ආයුබෝවන් සුබ දවසක් ඔබට ලොකු කුඩා වයස් භේදයකින් තොරව ඔබට සමාජයට රටට වැදගත් වෙන දේවල් කතා කරන ග්ලෝබල් මීඩියා චරිත විශේෂාංගයෙන් අද අපි කතා කරන්නේ තවත් සුවිශේෂී චරිතයක් සමග මෙරට දේශපාලනය උඩු යටිකුරු කළ කාලයකට ඉහතදී දේශපාලන පොරපිටියේ ප්‍රවෘත්ති මවපු ශ්‍රී ලාංකේයේ දේශපාලන ඉතිහාසයේ පළමු නගරාධිපති ස්වාමින් වහන්සේ වේවැල්දුවේ ඥානප්‍රභා ස්වාමින් වහන්සේ වර්තමානයේ සෝම විහාරයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ සමගයි අද අපි චරිත විශේෂාංගයේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආයුබෝවන් තෙරුවන් සරණයි අපේ හාමුදුරනි ශ්‍රී ලංකා දේශපාලන පොරපිටියේ කාටවත් බිඳ එළිය නොහැකි වාර්තාවක් තියලා මෙරට දේශපාලනයේ පළමු නගරාධිපති ස්වාමින් වහන්සේ බවට පත් වුණු ඔබ වහන්සේ දේශපාලනයේ ලොකු අනාගතයක් දිගු ගමනක් ප්‍රදර්ශනය කළා. නමුත් අවසානයේ මොකද වුනේ? රුවන් දේශපාලනය කියලා කියන කතාව ලොකු කතාවක්. භික්ෂුවක් විදිහට මම දේශපාලන වේදිකාවට එකතු වෙන්නේ යම් කිසි විදිහක හරි වෙනසක් කරන්න මේ දේශපාලන භූමිකාව තුළ පුළුවන් ද කියන ඒ විමතිය තුළ ඉඳගෙන. නමුත් මම නගරාධිපති වෙනවා කියන කාරණාව මහත් දැවැන්ත අභියෝගයක්. ඒ දැවැන්ත අභියෝගයේ මොකද ලංකාවේ දැවැන්ත පක්ෂ තිබුණා. මම මේ දැවැන්ත පක්ෂ වලින් නෙමෙයි මම පෙනී සිටියේ සුළු පක්ෂයකින්. හැබැයි ඒ දැවැන්ත අභියෝගී තාම ඉහළින් මම ජයගත්තා. හැබැයි දේශපාලන දුක මම එච්චර ජයක් ලැබුවත් හිටපු දේශපාලන අධිකාරිය මට නගරාධිපතිකම දෙන්න ලැස්ති වුණේ නැහැ. මම බලෙන් ගත්තේ. ඒවකට හිට දේශපාලනෙත් එක්ක මම ගැටිලා ගත්තේ. එහෙම නුනනම් මට හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මම දේශපාලන වේදිකාවේ ජයග්‍රහණ දෙකක් ගත්තා. එක තමයි ඡන්දෙන් මන් දිනපු එක. දෙවෙනි එක තමයි ඒවකට හිටිය දේශපාලන නායකත්වයේ හොලවලා කරකවලා මම මගේ නායකත්වයේ මගේ දේශපාලන ගමන් මගට සීට් එක ලබා ගත්තා. නගරාධිපති පුටුව ලබා ගත්තේ එහෙමයි. ඔච්චර ගේමක් ගහලා ඔය දේවල් ආරක්ෂා කරගත්තට අවසානයේ මොකක්ද උනේ? දේශපාලන ගමන් මග තුල මට හිතිච්ච දේ තමයි මගේ ක්‍රියාවලිය උනේ. එතකොට මම නගර සභා සීමාව තුල මගේ වසම මගේ ප්‍රදේශය මං ඒවකට හිටිය දේශපාලනයක ගැටි ගැටි හරි මම ඉතාමත් ඉහළ මට්ටමට ගත්තා. අද තියෙන්නේ මං කරපු සංවර්ධනයේ විතරයි. මම එතනින් එහාට නොයන් හේතුව තමයි දේශපාලනය මගේ දේශපාලන කාලේ බල කාලය 2015 දී ඉවර වෙනවා. නැවත ඡන්දේ ඉන්නේ 2018 දී. මට හිතුණා මේ 2015 න් පස්සේ ගැටි ගැටි බැන බැන ගුටි කකා දේශපාලනය කරලා තේරුමක් නැහැ මිනිසුන්ට නම් වැඩ කරන්නේ. ඒ නිසා මගේ ගෞරවේ භික්ෂු ගෞරවේ මේ සියල්ල ගැන හිතලා මං දේශපාලනයට සමුගත්තේ මටත් බුද්ධ ශාසනයටත් ගෞරවයක් පවතින උන. අපේ වගේ රටක හාමුදුරුවන්ට දේශපාලනේ ගැලපෙන්නේ නැහැ කියන එක නේද ඔය කියන්න හදන්නේ? මම කියන්නේ භික්ෂුවට දේශපාලනේ ගැලපෙනවා. හැබැයි භික්ෂුවකට දේශපාලනේ ගැලපෙන්නේ ගලප ගන්න පුළුවන් වෙන්නේ ඊට සමපාත ආකල්ප සහ ඊට සමපාත වූ ක්‍රියාකාරකම් වල හෙබි පිරිසක් එක්ක. මේ බලලෝභී දේශපාලන ක්‍රියාවලිය තුල ඉන්න ගිහියත්තන් එක හරිම අමාරුයි මේ වැඩේ කරන්න. ඒ නිසා මම කියනවා ලංකාවේ පළාත් පාලන ආයතන වලට අවම වශයෙන් භික්ෂුන් වහන්සේලා පස් නම ගන්න හිටියොත් ලංකාවෙන් පළාත් පාලන ආයතනික හරිම විධිමත් ක්‍රමයකට සංවිධානය කරන්න පුළුවන් පගාවකින් වංචාවකින් තොරව කටයුතු කරන්න පුළුවන්. ඔබ වහන්සේ ඇයි දේශපාලනයට ආවේ? කවුද ඔබ වහන්සේ දේශපාලනයට ගෙනාවේ? ඔබ දේශපාලනයට ගෙනාවේ ඇඹිලි පිටියේ බෝධිරජ ධර්ම ආයතන අධිපති අතිපූජ්‍ය ඕමල්පේ සෝභිත හැඳුරන වහන්සේ. මම එවකට හිටියේ සිංගප්පූරුවේ. එහි ඉදී තමයි මට කතා කරලා කිව්වේ උන්වහන්සේ මේ ලංකාවේ මේ ඇඹිලි පිටියේ නගර සභාව ඡන්දයට මාව කන්ටෙස් කරනවා. ඒ නිසා වහම ලංකාවට ඇවිල්ලා මේ වැඩේට අත ගහන්න කියලා. මම උන්වහන්සේත් එක්ක ගොඩක් වැඩ කරපු නිසා උන්වහන්සේගේ යෝජනාව ඉතාමත් ඉහලින් ප්‍රතික්ෂේප නොකර බාරගත්තා. හේතුව උන්වහන්සේට කරන ගෞරවයක් විදිහට. ඒ නිසා උන්වහන්සේ තමයි මාව දේශපාලන වේදිකාවට එක්කගෙන. ඔබ වහන්සේට දේශපාලනේ එපා කළේ කවුද? කවුද ඔබ වහන්සේ දේශපාලනෙන් එළෙව්වේ? ඕමල්පි සෝභිත හැඳුරෝ කියලා මං කෙලින්ම කියන එක හරි නෑ වගේ කියලා හිතෙනවා. පාටලි චම්පික ඊගාවට විවිධ දේශපාලන බලමුළු වල අය මා නැවතත් මේ දේශපාලනය තුළ රඳවා ගැනීමට ප්‍රසාදයක් තිබුණේ නෑ. ඒගොල්ලෝ ටික මට ගැටෙන්න උවමනාවක් තිබුණේ නෑ. ඒ නිසාම ඉතාමත් ඕනෑකමින්
ඒ සියලු දෙනා මොකද මට ඉන්කුවරි දැම්ම කට උත්තර ඉල්ලු මම එකකටවත් ගියේ නැහැ හේතුව මේ මට ස්වාධීන දේශපාලන අනන්‍යතාවයක් තියෙනවා මට දේශපාලන අධිකාරියක් මා සතුව තිබුණා ඒ නිසා ඒ අධිකාරියටවත් ඒ අනන්‍යතාවයට මම පළදු වෙන්න ඉඩ තිබ්බේ නැහැ 2015 ජනාධිපතිවරණයේදී වැරදි අශ්වයාට ඔට්ටු තියපු නිසා නේද මේ ඔක්කොම නැති වුනේ 2018 මට නව දේශපාලන ප්‍රවාහයක ඒ කියන්නේ පොහොට්ටු එක මට දේශපාලන වේදිකාවේ අසුන ලබා ගන්න කිසිදු ගැටලුවකින් තොරව දේශපාලන වේදිකාවට එන්න තිබුණා එහෙම වුණා නම් අදත් මම නගර අධිපති මොකද හිටපු නගර අධිපති විදිහට මට ඒ භූමිකාව රඟපාන්න කිසිදු ගැටලුවක් නැතුව වපසරි හදා ගන්න තිබුණා නමුත් මට දේශපාලන විදිහට ලැබුණු වෙහෙස තරම් සරල එකක් නෙවෙයි ඒ වෙහෙස එක්ක මට ගැටෙන එක හැප්පෙන එක ඔය ගෝරි කරගන්න එක මට හුරු විශයක් නෙවෙයි ඒ නිසා මම ඉතාමත් සතුටින් දේශපාලනයට වේදිකාවෙන් දේශපාලන වේදිකාවට සමුදුන්නා අස්සය පිළිබඳ මට කිසි ගැටලුවක් නැහැ මම හොඳ පරිසරයක් හදාගෙන තිබෙච්ච නිසා මට ඒ ඕනේ පරිසරයක මට දේශපාලන වේදිකාවේ නිරත වෙන්න තිබුණා කෙලින්ම කියන්නේ කවුද දේශපාලනයේදී ඔබ වහන්සේගේ කකුලෙන් ඇද්දේ දේශපාලන වේදිකාවේදී කකුලෙන් ඇදපු අය විවෘතවමට කියන්න පුළුවන් මට කිසි ගැටලුවක් නැහැ මොද උපසභාපතිගේ ඉඳලා සියලු දේශපාලන වේදිකාවේ ඒවකට හිටිය අය UNP එක සම්පූර්ණ මට ඉඩ දුන්නේම නැහැ මාත් එක මහා ගැටුම්වල හිටියා ඉතින් එහි ප්‍රතිඵලයක් විදිහට ඒවකට හිටිය සබරගම පළසභා මහැමතිත් එච්චර හොඳ මට්ටමක නෙමේ මාත් එක හිටියේ මොකද හේතුව මගේ දේශපාලන මැතිවරණ ක්‍රියාවලියේදී මට විරුද්ධව වේදිකා නැගපු කෙනෙක් මහැමතිවරයා ඉතින් මගේ සභාපතිත්වයේ යා පිළිගන්න ලෑස්තිමුනේ නෑ දේශපාලනේ කරන්න ඇවිල්ලා ආයෙත් සැරයක් ජීවිතේ කලකිරුණා නේද නැත මම මහණුනේ කලකිරලා නෙමෙයි දේශපාලනයේ සමුගත්තේ කලකිරලා නෙමෙයි මට භික්ෂුවක් විදියට හොඳ දැක්මක් තියෙනවා මගේ දැක්ම සසුන් දිවියේ ඉතාමත් ඉහළ ගමනක් ඒක වෙනුවෙන් සාසනයට එකතු වුනේ එහෙනම් මං කලකිරලා මහණුනා නෙමෙයි මම බොහොම ශක්තිමත් පවුලක බොහොම හොඳ පරිසරයක ඉපදිච්ච ඒ පරිසරය තුල. ඉතින් ඒ නිසා මම ඉතාමත් කැමැතින් සාසනයට එකතුනේ කලකිරිලා නෙවෙයි. දේශපාලනේ සමගත් එහෙමමයි. මට මගේ ඉල්ලාසි මම මේකෙන් අයින් වෙනවා කියලා දන්නකු ලියුම් කීපයකදීම මට ලොකුවටම ඇයි කරන්නේ කියලා මේ දේශපාලන වේදිකා ඉහළ මාය. ඇයි මේ මොකද්ද මේ කරන වැඩේ කියලා වගේ. මම එහෙම එහෙම තිබියදී මට දේශපාලනයට වඩා ඉදිරි ගමනක් හදාගන්න භික්ෂුවක් විදිහට පුළුවන් රටට වැඩ කරන්න දේශපාලන බලය පමණක් භික්ෂුවකට අවශ්‍යයි කියලා මම හිතන්නේ නැහැ. ඒ නිසා භික්ෂුවකට හොඳ වපසරියක් තුල භික්ෂු ජීවිතය තුලින්ම ලොකු වැඩ කොටසක් කරන්න පුළුවන්. ඒ අභියෝගය මම අද ජය ගන්න තියෙනවා. බණක් භාවනාවක් කරගෙන හිටියනම් හොඳයි කියලා දැන් හිතනවා නේද? නෑ. චරිත භික්ඛවේ චාරිකම් බහුජන හිතයි බහුජන සුඛයි කියලා අපිට බුදුහාමුදුරුවෝ ඉගැන්වුවේ. බොහෝ ජනයාගේ හිත පිණිස විය හැක්කේ කුමක්ද? ඒ සඳහා පෙළ ගැහෙන මා සූදානම්. ඒ නිසා දැන් මං කරන්නේත් ඒකමයි. එදා පාරවල් හැදුවා, එදා පොළවල් හැදුවා, එදා ජනතාවට අවශ්‍ය කෙනේ හිත පිණිස සුව පිණිස බොහෝ දේවල් රාජ්‍යතාන්ත්‍රිකව මං සිදු කළා. අද මට රාජ්‍යතාන්ත්‍රික නොවුනට ඊට යටත් නොවන සාසනික ක්‍රියාවලිය තුල චරිත භික්ඛවේ චාරිකම් මං ක්‍රියාත්මක කරනවා. බලය තියෙන කාලේ මුදල් තියෙන කාලේ ළඟ හිටපු අය දැන් කෝ? මට දේශපාලන වේදිකාවේදී ඉතාමත් ඉහළින් ඇඹිලි පිටියේ බල සම්පන්න අය ඉතාමත් ඉහළ ධන සම්පත් තිබිච්ච අය උදව් කරා වෙන කවරදාවත් දේශපාලකයන්ට උදව් නොකරපු විදිහට එදවසේ තිබුණු හිතවත්කම් වල කිසිදු පළුදුවීමක් නැහැ ඒවා ඉතාමත් ඉහළ මට්ටමින් තියන් යනවා මම දැනටත් ඇඹිලි පිටියේ නගර සභා බල ප්‍රදේශයේ කාතරත් බොම් හොඳින් ජීවත් වෙන්න බෙර දරමින් ඉන්න. දේශපාලනය කරන කාලේ කොච්චර සල්ලි හම්බ කරාද? හරි ලස්සන ප්‍රශ්නයක්. ගොඩක් සතුටුයි මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. නගර සභාව මං සභාවට යනකොට පරණ කැබ් එකක් තිබුණා, 3 wheel එකක් තිබුණා නිලධාරීන්ට සහ සේවකයන්ට යන්න. එතකොට මම ඇඹිලි පිටියේ නගර සභාවේ විදිහට වැඩ කරද්දි මගේ ගෙවල් කැලණියේ මම විවිධ දේවල් වලට කොළඹ ගියා. හරි ලස්සනම සිද්ධිය තමයි බස් එකට නැග්ගහම බස් එකේ කන්ඩක්ටර් බයයි මගෙන් ටිකට් එක ගන්න. බුදුමන් නගරාදී. ඒ කියන්නේ මම මේක කියන්නේ හේතුව මම බලයටපත් වෙච්ච දවස්වල මම නගර සභාවේ වැඩ කරද්දි මම කොළඹ ගියේ බස් එකේ. මම අද යන්නේ බස් එකේ. ඒ කියන්නේ එතකොට ඒ දවස මට වාහන තිබුණේ නැහැ. අද මට වාහනක් නැහැ.
ඒ දවස මං හම්බ කරගත්ත ලොකු දෙයක් නෑ අදත් එහෙමමයි මං කියන්නේ එදා පය ගහ පොළොවේමයි මං අදත් පය ගහලා තියෙන්නේ ඒ නිසා මූල්‍යමය විදිහට මගේ පෙර දින පෙර මෙහෙමයි පසු මෙහෙමයි එදත් මෙහෙමයි අදත් මෙහෙමයි අදත් මන්ත්‍රී විල්ලකේ ගමන් යනවා එදත් මන්ත්‍රී විල්ලකේ ගමන් යනවා ඔබ වහන්සේ මේ පුංචි පන්සලකට වෙලා දැන් මොකද කරන්නේ මම දැන් සෙවනගල සාසන ආරක්ෂක බල මණ්ඩලයේ සභාපති. එතකොට මා වපසරියේ විදිහට පන්සල් 30ක් මා යටතේ කටයුතු වෙනවා. එතකොට මේ පන්සල් 30 සමග මම යම් විදිහක ඊට අදාළ අනුගත ක්‍රියාවලියක් නිරත වෙනවා. ඒ නිසා මම පන්සලකට මේ කොටු වෙලා සීමා වෙලා වැඩ කරනවා කියලා කැලල තරල ප්‍රශ්නයක් නමුත් මම සෙවනගල සාසන ආරක්ෂක බල මණ්ඩලයේම මෙහෙවන්න විදිහට මේ පන්සල් ඔක්කොම එක මම කටයුතු කරනවා. ඉස්සරහට මොනවද කරන්න හිතාගෙන ඉන්නේ? මම නගර සභාවටපත් වෙන්න මාස දෙකයි මගේ කැම්පේන් එක. මම මාස දෙකෙන් නගර අධිපති වුණා. මට ප්‍රාදේශීය දේශපාලනයට ඒ අවතීර්ණය වෙන්න ලොකු කාලයක් ඕනේ නැහැ. මට ඒක හොඳටම පුළුවන්. නමුත් මම එහෙම කරන්නේ නැහැ. නමුත් මේ රටේ ජාතික දේශපාලනයට අපි අත තියන්න ඕනේ. අනාගතේ පාර්ලිමේන්තුවේදී අපට ඔබ වහන්සේ දකින්න පුළුවන්ද? පාර්ලිමේන්තුවේ තුල කිසිලෙසකත් ඒ ආසනයක මා දකින්න බෑ මා එතෙන්ට එන්නකන් සියලු පිකටින් වල උද්ඝෝෂණ වල මම ඉන්නවා අදාළ දේශපාලන ක්‍රියාවලිය නිවැරදි වෙන තැන හොඳයි මේ වගේම තවත් සුවිශේෂී චරිතයක් සමග ග්ලෝබල් මීඩියා චරිත විශේෂාංගයෙන් ඔබව හමුවීමේ බලාපොරොත්තු වෙන් අදට සමු ගන්නවා ඉතින් අද දවසේ මේ විශේෂාංගයට ඔබ කැමැත්තක් දක්වා නම් ඉතාම කැමැත්තෙන් ආරාධනා කරනවා ග්ලෝබල් මීඩියා චරිත සබ්ස්ක්‍රයිබ් කරන්න ඒ වගේම लाइक का दान के नवता मे वगेम वर्ष नागिन हमुम एतेक् उब समट आयु बोवा